තමයි දම්සිසිල YouTube රූප වාහිනී නාලිකාව නරඹන රටවාසී ලෝකවාසී ඔබ හැම දෙනාටම ඔන්න එහෙනම් එහෙමනම් අදත් සුපුරුදු පරිදි දම්සිසිල දායකත්ව ධර්ම දේශනා මාලාව මාවනැල්ල ගිලන් විවේක බෞද්ධ රෝහල් මධ්‍යස්ථානයේ පිහිටි අප දම්සිසිල YouTube රූප වාහිනී නාලිකාවේ දම්සිසිල නාලිකා මෙදිරි පරිශ්‍රයේ සිට මෙලෙස ආරම්භ කරන්ටයි අපගේ මේ සූදානම අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්ව ධර්මින් කටයුතු කරනු ලබන්නේ පැරඩයිස් සිටි කදිරාණ මීගමුව ලිපිණී පදිංචි පාඨශාලාචාර්ය උපුල් බණ්ඩාර පුතණුවන් ප්‍රියන්ත කුමාර පුතණුවන් ඇතුළු දූදරු පිරිස විසින් අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාවේ අරමුණ ලෙස එම් බිසෝමණිකේ මහත්මියගේ 65 වන උපන්දිනයේ නිමිත්තෙන් එවැගේම දැනට මිය පරලෝක සිටින ER හිම්බණ්ඩා ස්වාමි පුරුෂයාණන්ට උතුම් වූ නිර්වාණය ප්‍රාර්ථනා කිරීම අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාවේ අරමුණ ලෙස අපට සඳහන් කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් අද දවසේ වැඩසටහන් ආරම්භයට මත්තෙන් වැඩමවා වදාළ මාවනැල්ල දනගිරිගල රජමහා විහාර අධිකාරී හපුගස්තැන්නේ සීලවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ දායකත්ව ධර්මදේශනා මාලාව සඳහා එහෙමනම් දායකත්ව ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් සිළු දෙනා එක්ව নমස්කාර පාඨය ෂඩ් ගායනා කරමු සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तद्यम्पि बुद्धं शरणं गच्छामि तद्यम्पि धम्मं शरणं गच्छामि तद्यम्पि संघं शरणं गच्छामि පානාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි कामेषु मिच्छाचारा विरमणी सिक्खापदं समादियामि मुसावादा विरमणी सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादत्ताना विरमणी सिक्खापदं समादियामि समन्ता चक्रवालेसो अत्रा गच्छन्तु देवता සද්දම්මං මුනි රාජස්ස සුනන්දෝ සග්ග මොක්කදං
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස माता पित्ति वरं जन्तुं कुले जित्था पचायिनं संहं सकिल संभासं पेसुने अप्पवायिनं मच्चेर विनये युत्तं सच्चं कोदा विभुं नरं तं वेदेवातावतिं सा सत्पुरिसाइदाति। गौरवनीय गिलंग विवेक बौद्ध रोहल निर्मातृ धाम सिसिल नालिकावे पिदानी गौरवनीय अवसराय राजकीय पंडित मीगलवे नंदरत्न गौरवनीयान वहांसे पिदान पूजनीय महासंगरत्ने अवसराय वासनावंत कारुणिक पिंगवतुने पिंगवतियनि मे पिंगवत पिरिस दन सोदानम अद दिन मे दहाम सिसल यूट्यूब रूपवाहिनी नालिकाव तुलें विकासने किरीमट बलापुरोत्तु वेन धर्म देशनावक देशना करवगन श्रवणे करला हे आत्पत्विन आनिसंस धर्म्यां मीगियायट पिंग अनुमोदं किरीमत जीवत्तन अपि हेमदिनाटम सित शांतिय प्रार्थना कर गनिमिन तमाई मे माहेंगी पिंकम अद मे पिंगवात पिरिस सिदु करान्ने विशेष वासेन अद मे धर्म देशनावे दायकत्वे अरगन कटयुतु करान्ने කවුද කියන එක මේ පින්වත් පිරිස දන්නවා දුර බැහැර ගිවාගෙන ඒ මීගමුවේ සිට මේ දහම් ගිලන් විවේක මැදහත්තාට මේ පින්වත් පිරිස ඇවිල්ලා අද මේ ධර්ම දේශනාව මේ පින්කම සිදු කරන විශේෂයෙන් ඒ පින්වත් පිරිස ඒ පාඨශාලාචාර්ය උපුල් බණ්ඩාර පුතුණුවන් ඒ වාගේම පියන්ත කුමාර පුතුණුවන් ඇතුළු ඒ දරුපිරිස තමයි අද මෙහි ධර්ම දේශනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නේ. මේ පින්වත් පිරිස පදිංචි ඒ මීගමුව ප්‍රදේශය තුල ජීවත් වුණත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ ධර්ම දේශනාවක් අද දේශනා කරලා බලාපොරොත්තු වෙන විශේෂ අරමුණක් ඇති කරගෙන. ඒ අරමුණ බොහෝ මොහොත අරමුණක්. මොකද පින්වතුනි ලෞතුරා බුදුහාඳුරෝ දේශනා කරනවා අපිව හදා වඩා කවාපවා පෝෂණය කරන ඒ දෙමාපියෝ දෙන්නා වෙනුවෙන් තමයි අද මේ විදිහේ ධර්ම දේශනාවක් සිදු කරන්නේ. අම්මට ආශිර්වාද කිරීම තාත්තට පින් අනුමෝදන් කරන්න. ඒ එම් විසෝමණිගේ උපාසක මෑණියන්ගේ 65 වන ජන්මදිනයේ නිමිති කරගෙන එතුමියට තෙරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරගන්න කරලා දෙන්න තමයි දරුව කල්පනා කරා. අපේ අම්මට බොහෝ කාලයක් ජීවත් වෙන්න අපි ආශිර්වාද කරන්න ඕන මේ විදිහේ පින්කමක් කරලා. ඉස්සා පින්වදින සමාජයේ තුලදී විවිධ අය මේ විදිහේ උපන් දින සමරන්නේ කුමන ආකාරයෙන්ද කියන එක අපි දන්නවා. මේ දරුවන්ට පුළුවන්කම තිබුණා අම්මා ගෙදර තියාගෙන කේක් එකක් එහෙම කපලානේ हैप्पी बर्थडे यू टू कीला मुनोहर कीला अम्मा डे सत्रु वेंडे विधि देवाल कराने पुलुवान के बतिनो एक डे वड़ा पिंग मधुनी वाटी नवा लोटुरा बुधों आंध्रो देशना करना वा मै विधि पिंग कमा करा हो ये वागे में सेट पीरी देशना आवक करा हो
ඒ වගේම බෝධි පූජා මේ පින්කමක් කරෝ ඒ අම්මා දෙමාපියන්ට අපි ආශිර්වාද කිරීම තමයි වටින් නිසා මේ හොඳ දරුවෝ තමයි මේ මේ විදිහේ දේවල් කරන්නේ මේ අම්මා සහ තාත්තා කියන දෙපළ මේ දරුවන්ට යහමඟ පෙන්වලා දීලා ඒ දරුවනොත් මේ දුවා දරුවන්ගේ නැනස පාදන දෑත් දෙක පාදන දරුවන් හැටියට සමාජයේ ඉගෙනගත් උගත් බුද්ධිමත් පිරිසක් හැටියට කටයුතු කරන නිසා අමුතුවෙන් ඒ කරුණ විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ විශේෂයෙන් ගෞරවනීය අපේ පණිතාන් වහන්සේ සඳහන් කරපු ආකාරයට මේ පින්වත් පිරිස බොහෝම ආගමට දහමට ලැබිව කටයුතු කරන පිරිසක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා කුමද කුමක් නිසාද මේ පින්වතුනි මේ පින්වත් අය මේ ගිලන් විවේක රෝහල හදන්න බොහෝ උපකාර කරන ආධාර උපකාර කරන පින්වත් පිරිසක් බව අපට දැනගන්න ලැබුණා පින්වතුනි අපි ඒ දේවල් කර ගැනීම තුළින් තමයි අපි යමක් රැස් කරගන්නේ නේ අපි කරගන්න පිනක් තමයි අපට ඉතුරු වෙන්නේ නේ කොච්චර අපි ධන දාන්නේ හම්බ කරගෙන හිටියත් ගෙවල් දොරවල් හදාගෙන ඉඩකඩම් අරගෙන යාන වාහන මොනවා තිබුණත් යම් දවසක අපි දාලා යනකොට අපි කරගත්තේ හොඳ දෙයක් පමණයි අපට ඉතුරු වෙන නිසා මේ අය කල්පනා කරා බොහොම දුක් මහන්සියෙන් හොයාගන්න මිල මුදලෙන් යමක් පිනක් දහමක් සඳහා හැම අවස්ථාවකදීම යොදවලා පින් වැඩෙන පින්කම් කරලා තින ගොඩාක් පින්වල සමාජය තුළ බොහෝ රටවල් තුලින් උනත් මේ දැකලා සතුටටපත් වෙන අහවල් අහවල් අය විසින් තමයි මේවා කරලා තියෙන්නේ. ඔබගේ දුවා දරුවන් අනාගතේ දැකලා අපේ අම්මලා තාත්තලා නේද මේවට ආධාර කරලා තියෙන්නේ කියලා ඒ දරුවෝ සතුටටපත් වෙන එක තමයි පින්වතුනි පින කියන්නේ. ඉස්සා ඒ කාරණාවන් ගොඩාක් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ පින් පින්වත් පිරිසත් අපේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා පැහැදීමකටපත් වෙලා නැවතත් අපට මේ විදිහේ ධර්ම දේශනාවක් මේ අයට ශ්‍රවණය කරන්න ඕන කියන අදහස ඇතිගෙන තමයි මේ සෝදානම. නිසා අපි බොහොම බණ අහන්නේ කොහොමද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇයි මේ අය හැමදාම බණ අහනෝ නේ රූපවාහිනිය තුලින් ඒ වගේම විවිධ විදිහේ වික්ෂුන් වහන්සේලා තුලින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන නිසා ඒ කරුණු කාරණාවන් පින්වතුනි අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. සම්මට ආශිර්වාද කරනවා වගේම ඒ තමන්ගේ පියතුමා මිය පල්ලව ගිහලා එතුමාට පින් දෙන්න. ඊආර් විසු හිම්බණ්ඩා මහත්මයාට පින් අනුමත තමන්ගේ ස්වාමියාට පින් දෙන්න. තමන්ගේ පියතුමාට පින් දෙන්න. ඒ කරුණ දෙක මුල් කරගෙන තමයි ප්‍රධාන වශයෙන් අද මේ පින්කම සිදු කරන නිසා ඒ කරුණ දෙක ඇතුළු තමන් බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියන අදහසින් හිතුව හැමදෙනාම පින්වතුනි හොඳට මේ දහම් කරුණු කාරණා ටික අහන්න ඕනේ. අද මේ පින්වත් පිරිසට පින්වල ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කරන්න දෙදුණු කරුණු කීපයක් දේශනා කිරීමට බලාපොරොත්තු වෙන නිසා අද මේ මාතෘකාවට අනුව දෙහැ බලනකුණුනත් මේ පින්වත් පිරිසගේ අරමුණු දෙහැ බලනකුණුනත් මේ ධර්ම දේශනාව ඉතාම වැදගත් වෙනවා. මොකද gedara බුදුරුන් දෙපළක් පිළිබඳ ඒ වගේම අපට අවශ්‍ය කරන කරුණු කාරණාන් පිළිබඳ කාරණා කීපයක් දේශනා වෙන සූත්‍රයෙන් තමයි අද ධර්ම දේශනාව දේශනා වෙන්නේ. විශේෂයෙන් පින්වතුනි ලෞතුරා බුදුහාඳුරු දේශනා කරලා තිනවා අපේ ජීවිතයට අවශ්‍ය කරන සත්පුරුෂ ගුණධර්ම හතක් පිළිබඳ තමයි ඔබට කෙටියෙන් සාකච්ඡා කරන්නේ. ඒ සත්පුරුෂ ගුණධර්ම හත මොනවද කියලා අර ගාථාව තුළින් ඔබට පැහැදිලි වෙන්න ඇති කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා කරනවා මාතා පෙත්ති බරංජන්තුන්. බුදුහාඳුනෝ දේශනා කළා දෙන කුමක්ද යටත් පහත් පිරිසෙන් විශේෂ වශයෙන් වැදගත්ම දෙපළක් තමයි අම්මයි තාත්තයි. ඒ අම්මට තාත්තට සලකනවා කියන එක සත්පුරුෂ ගුණධර්මයක් හැටියට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි කුලේ ජෙට්ටා පචායනං බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි කරුණ හැටියට තමන්ගේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට නේ නෑදෑයන්ට සලකන අය. ඒක ඒ කාරණාවත් සත්පුරුෂ ගුණධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංඝං සකිල සම්බාසං. ඒ තුලින් පැහැදිලි කරනවා කුමක්ද පින්වතුනි නිතරම පින්වතුනි ඇත්ත කතා කිරීම.
කියන කාරණාව බුදුරජාන් වහන්සේ තුන්වෙනි කරුණ හැටියට දේශනා කරන. ඒ කියන්නේ නිතරම හොඳ වචන කතා කරන්න ඕන. හොඳ වචන කතා කරනවනේ ඒකිනත් සත්පුරුෂයෙක් හැටියට බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි මච්චේර විනයයුත්තං ඊට පළමුවෙන් පේසුණෙහි අප්පමානං ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි අනුම් බිඳවන කොටවන කේලං කේලං කියන්නේ නැති කෙනත් සත්පුරුෂ පින්වතෙක් හැටියට පින්වතියක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම මච්චේර විනයයුත්තං මසුරුකම නැතුව දම් පිංකම් කරන අය ඒ අය සත්පුරුෂයන් හැටියට බුදුරජාන් වහන්සේ හඳුන්වලා තිනවා. ඒ වගේම තමයි පින්වතුනි සත්‍යං නිතරම පින්වතුනි ඇත්ත කතා කිරීම නිතරම ඇත්ත කතා කරන කෙනා සත්පුරුෂයෙක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිනවා. ඒ වගේම තමයි පින්වතුනි කෝදා විබුන්නරං තරහ ගන්න නැතුව ක්‍රෝධ කරන්න නැතුව වෛර කරන්න නැතුව ජීවත් වන අය සත්පුරුෂයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනේ. එතකොට දෙවියොත් සඳහන් කළා තිනවා එවැනි අය සත්පුරුෂයන් හැටියට. එතකොට මේ අද මේ පිංගම දිහා බලනකොට මේ දුවාදරුව හොඳ සත්පුරුෂයෝ. ඒකට හේතුව තමයි අම්මා මූලිකත්වයේ තියාගෙන අම්මට ආශිරු අම්මට සලකනවා කියන එක ගොඩාක් පිං වැඩෙන පිංකම්. නේ තාත්තට සලකනවා කියන ගොඩාක් පිං වැඩෙන පිංකම්. අපි දන්නවා අම්මා සහ තාත්තා කියන දෙන්න අපිට අපි දස මාසයක් කුසේ තියාගෙන නේ දුක් වේදනාවන් මිදලා බොහොම වෙහස මහන්සිලා කන්නේ බොන්නේ නැතුව නේ දරුවා මේ ලෝකෙට බිහි කරපු දා ඉඳන්ම දරුවා ලොකු මහත් වෙන තෙක්ම වෙහස මහන්සි වෙනවා දරුවා රැක බලා ගන්න. එතකොට පින්වතුනි දෙමාපියන්ගේ බලාපොරොත්තුව කුමක්ද? හොඳ දරුවෙක් සමාජයට දෙන්න. එතකොට මේ අම්මයි තාත්තයි මේ දරුවෝ දෙන්න හදන්න පුතු දෙන්නෙක් පිළිමද හඳුන්වලා තිනවා. එතකොට ඒ දෙන්න හදන කොච්චර වෙහසක් ගන්නද නේ දරුවෝ දෙන්නට උගන්නන්න තමන් ඒ මේ කරන්නා වූ රැකී රස්සාවන් ආදී කරලා දරුවන්ට මිලමුදල් ටික ඔයලා දුන්නත් පුතේ ඉගෙන ගන්න අවශ්‍ය කරන සෑම දෙයක්ම කරලා දුන්නා. එසා මේ දරුවෝ කල්පනා කරනවා අපේ අම්මා තාත්තට අපි ණය ගැටි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි අපි අම්මගෙන් ලේ මේ කොච්චර බීලා දින් ලේ ලේ බින්දු 60ක් අවශ්‍යයි පින්වතුනි කිරි බින්දුවක් හැදෙන්න. එතකොට අපි මේ බණ කියන මමත් බණහන ඔබත් කොච්චර අම්මගෙන් ලේ බීලා ඇද්ද? ඉස්සර අද සමාජේ නම් දරුවෝ එච්චර අම්මගෙන් කිරි බීලා නැහැ. දැන් අද ගොඩාක් දෙමාපියෝ දරුවන්ට කඩේ පිටි පැකට් එකක් ගෙනල්ලා ඉස්සර අම්මලා එහෙම නෙමෙයි. තමන්ගේ ලේ ටික රුධිරය කිරි බවට පත් කරලා තමයි දරුවන් දුන්නේ. ඉස්සා ඒ වගේ සත්පුරුෂ ගුණධර්මයන් වලින් යුක්ත පින්වත් පිරිසක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. දෙමාපියන් සලකන්නේ නැත්නම් ඒ අය අසත්පුරුෂෝ. ඔබ දන්නවා මේ සක්‍ර දෙවියෝ කියන්නේ කවුද කියලා? මේ සක්‍ර දෙවියෝ හැම පෝයකටම 15ක පෝයත් තුළදීම මනුස්ස ලෝකයේ දිහා බලලා වන්දනා කරනවා. ඔබ අහලා ඇති නේ? මනුස්ස ලෝකයේ දිහා බලලා වන්දනා කරනවා. එතකොට මේ සක්‍ර දෙවියන්ගේ වාහනේ රියදුර තමයි මාතලේ දිව්‍ය පුත්‍රයා. මේ මාතලේ දිව්‍ය පුත්‍රයා අහනවා ඔබ මේ දෙවියන්ගේ දෙවියෝ ඔබ ඇයි මේ මිනිස්සයන්ට වඳින්නේ? සක්‍ර දෙවියෝ කියනවා ඒ ගහට්ටා සීලවන්තා උපාසකා කියන ආකාරයෙන් හඳුන්වනවා. මම මේ වන්දනා කරන්නේ කාටද? මම මේ වන්දනා කරන්නේ මනුස්ස ලෝකයේ සත්පුරුෂයන්ට. පින්කම් දහම් කරමින් අමුදරුවන් පෝෂණය කරමින් දැහැමින් ජීවත් වෙන ආයත තමයි වඳින්නේ. හැම මිනිහටම වඳින්නේ. ඒක දෙවියොත් පින්වතුනේ මනුස්සයන්ට වඳිනවා. දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන නම් අපි කොහොමද ජීවත් වෙන්නේ? හොඳට අර කියන්නේ මේ හිටියොත් හොඳට දෙවියොත් වඳී කියලා. ඒ වගේ හොඳට ජීවත් වුණොත් අපට දෙවියන්ගේ ඇල්ම බැල්ම නිතරම තියෙනවා. ඒ නිසා හොඳට ජීවත් වෙන්නේ නැතුව සමහර කොච්චර දේවල් වල ගිහිල්ලා පළතුරු වට්ටි ඔලුව තියාගෙන නේ දාස් ගණන් කෝටි ගණන් දීලා වේදන් කරත් දෙවියන්ගේ ඇල්ම බැල්මක් ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අර සක්‍රයා කිරුව ආකාරයට දෙවියන්ගේ රැකවන්නයක් ඇල්ම බැල්මක් ලැබෙනවා පින්වතුනි අපි සත්පුරුෂයන් හැටියට ජීවත් වුණොත්. ප්‍රධාන කරුණ තමයි
අම්මට තාත්තට සල් ගෙදර බුදුන්නේ අම්මයි තාත්තයි දැන් මේ දරුවන්ගේ එක බුදුරේක අද නැහැ නේ තාත්තා අම්මයි තාත්තයි බුදුරු දෙන්න එතකොට ගෙදර බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ වටිනා වස්තු දෙකක් තියෙනවා ඒ වස්තු දෙක තමයි කවුද අම්මයි තාත්තයි ඔබේ කවුරු හරි යව්වොත් ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඔබගේ වටිනා වස්තුව කවුද නේ අද නම් එක එක වස්තු තියෙන ඒ වස්තු නෙමේ පින්වතුනි බුදුරජාන් වහන්සේ සීමකෙන් දේශනා කළා තියෙනවා අම්මයි තාත්තයි තමයි අපට වටිනා වස්තුව අම්මා සහ තාත්තා අපිට නැහැ කියන එක කොච්චර වේදනාවක්ද නැහැ හැම දරුවෙකුට වේදනාව දැනෙන්නේ දෙමාපියන්ගේ වටිනාකම දන්න දරුවන්ට දෙමාපියන්ගේ පින්වතින් දෙමාපියෝ දවසක් හරි නැත්තම් කොච්චර වේදනාවක් දැනෙනවද නේ ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඉතින් මේ පින්වත් පිරිස පිළිබඳ කරුණු කාරණාවන් දිහා බලනකොට බොහෝ හොඳ පින්වත් පිරිසක් සා පෙදා විශේෂ වශයෙන් මුල්ම කරුණ තමයි අම්මට තාත්තා සලකන එක අම්මා තාත්තා පිළිබඳ කියන්න කිව්වත් පෑය තුන හතරක් කිව්වත් එළි වෙනකන් හෙට පහන් වෙනකන් කිව්වත් පින්වතුනි අම්මගේ තාත්තයි ගුණ කියලා නිම කරන්න බෑ අම්මා තාත්තා සලකන අය සත්පුරුෂයෝ ඒ ආයිට පින්වතුනි දෙවියන්ගේ පවා ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම ලැබෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි ඒ කාරණාවන් අවබෝධ කරගන්න දෙවෙනි කාරණාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැඩි හිටියන් ගුරුවරුන්ට මේ සලකන්න ඕන අද සමාජයේ පින්වතුනි ගොඩාක් මිනිස්සු ඉන්නවා වැඩි හිටියෝ දිහා බලන්නේ සලකන්නේ නැහනේ ගුරුවරුන්ට සලකන්නේ නේ තමන්ට උගන්වපු ගුරුවරයට අනිත් පැත්ත හැරෙන මිනිස්සු සමාජයේ නැද්ද ඉන්නවා කවදාකවත් ඒ විදිහේ දෙයක් කරොත් එව අපේට අපට විපාක දෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ වැඩිහිටියන සලකන්න වැඩිහිටියන සලකනවා නම් ගුරුවරුන්ට සලකනවා නම් නෑදෑයන්ට සලකනවා නම් පින්වතුනි අපට දෙවියන්ගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම ලැබෙනවා එවැනි දරුවන් සත්පුරුෂයන් හැටට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා අපේ බෝසත්යන් වහන්සේ අර ඔබහලා දිනවා ජාතක කතාවක් තුලින් පැහැදිලි කරනවා ඇතෙක් සහ වටුවෙක් වඳුරෙක් කියන කතාව තුලින් ඒ තුලින් ඒ තුන් දෙනා ඇතා සහ වඳුරා වටුවා තුන් දෙනාම වැඩිහිටියා හොයාගෙන වන්දනමාන කරා වැඩිහිටි සත්කාර කරා ඒ තුන් දෙනා කොහොමද හොයාගත්තේ ඒ කතා ජාතක කතාවෙන් ඔබ දන්නවා ජාතක කතා ගොඩාක් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සත්තු තුන් දෙනා මේ වනාන්තරේ විශාල නුග ගහක් තියෙනවා. ඒ නුග ගහ ගැන කතා කරනවා. මම ඇත්තා කියනවා මම මේ නුග ගහ පොඩි කාලේ මේ යටින් යනකොට නුග ගහ ගාමි යනකොට මගේ මේ නුග ගහේ දැල්ල බඩේ ගෑවුණා කියලා. ඒ වෙලාවේ පින්වතුනි වඳුරා කියනවා මම මේ මෙතන ඉඳලා මේ බිම ඉඳගෙන දැල්ල කෑවා. ඊළඟට වටුවා කියනවා මම අහවල් ප්‍රදේශේ ඉඳන් තමයි ඔය කාලා ගිනල් දාපු එකකින් හටගත්ත ගහක්. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න මේ සත්තු තුන් දෙනා අතර වැඩිහිටියන්ට ගරු සත්කාර කරලා ජීවත් වුණා. ඒකයි වැඩිහිටියන සලකන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරේ. ඒ වගේම තමයි පිංගදනේ සත්‍යං මේ කියන ආකාරයට සංඝං සකිල සම්බාසං නිතරම පිංගුද ඇත්ත කතා කරන්න ඕනේ නේ නිතරම අපි හොඳ වචන කතා කරන නරක වචනයක් නිසා මොකද වෙන්නේ නේ අපි කතා දැන් මෙතන බොහෝ පිරිසක් ඉන්නවා ඒ ආයතන තුල එක ගෙදරක වුණත් හරියට බොහෝම සමගියෙන් ජීවත් වෙනවා කියමුකෝ බොහෝම ලස්සනට අපි කියන කුරුළු ජෝඩුව වගේ ජීවත් වෙනවා කියලා ඒ වාගේ සමගියෙන් ඉන්න පවුලක් දෙහැ බල්ල අල්ලපු ගෙදර කෙනා මොනෝhari නරක දෙයක් කිව්වොත් මොකද වෙන්නේ අර මේ නරක වචනයක් නිසා ඒ පවුල කැඩිලා විනාශ වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පින්වතුනි නිතරම හොඳ වචන කතා කරන්න ඕනේ කියන අනුන් බිඳවන කොටවන වචන කවදාකවත් කතා කරන්න හොඳ නැහැ එහෙම කතා කරොත් ඒ සමාජයේ පිළිනන ගමක් වුණත් රටක් වුණත් හැම දෙයක්ම විනාශ වෙනවා පිංගතුනේ මේ කට නිසා. කටෙන් පිංගතුනේ යමක් හොඳ දෙයක් ප්‍රකාශ කරොත් හොඳයි. නරක දෙයක් ප්‍රකාශ කරොත් පිංගතුනේ ඒක නරකයි. නේ.
ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ නිතරම අපි මොනවද හොඳ වචන කතා කරන්න ඕනේ. ඊට පස්සේ වින්දුර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මසුරුකම නැතුව දන් දෙ පිංකම් කරන්න ඕනේ. එනේ මසුරුකම කියන එක දන්නවනේ. ඔබ යම් යම් අය කතා ප්‍රවෘත්ති තුලින් අර අදින්න පොබ්බක පිළිබඳ ඒ වගේම තෝදේද්දී බ්‍රාහ්මණය පිළිබඳ ওই කතා ප්‍රවෘත්ති ගොඩාක් තියෙනවා. මසුරුකම නැතුව දන් දෙන්න ඕනේ. ඒ කියන්නේ පිංගතුනේ අපිට තියෙන හැම දෙයක්ම දන් දෙන්න කියනවා නෙමෙයි. අපි ටිකක් ඉතුරු කර ගන්න ඕනේ. බේත් හේත් ගන්න ඉතුරු කර ගන්න ඕනේ නේ. අපිට ගෙවල් දොරවල් හදා ගන්න මොනෝhari කරදරයක් වුණාට පස්සේ අපි තුල මිල මුදලක් තියෙන්න ඕනේ නේ. මසුරුකම නැතුව දන් දෙනවා කියන්නේ සමහර ලෝභකම නැතුව දන් දෙනවා. දැන් මේ පිංවත් පිළ ලෝභ නැහැ. ලෝභ නැති නිසා නේද මෙවුවා හදන්න ආධාර උපකාර කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝභකම නැතුව මසුරුකම නැතුව පිංකම් කරන්න ඕනේ. දැන් මසුරු සිතානල්ල ගැන කතාක් තියෙනවනේ. ඒ කතා අමුතුවෙන් ඔබට කියන්න අවශ්‍ය නැහැ. සා පිංවතුනි ඒ කාරණාවන් අවබෝධ කරගෙන අපි පිංකම් දාම් කරන්න ඕනේ. ඒ වගේම තමයි නිතරම පිංවතුනි අපි ඇත්ත කතා කරලා ජීවත් වෙන බොරු කියන්න ඕද නැහැ නේ. බොරු කිව්වොත් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන කවදාකවත් බොරු කියන්න ඕනේ නැහැ. ඒ වගේම වෛරේ නැතුව, පලිගන් නැතුව, කා සමගත් එකහා සමාන අප ජීවත් වෙන්න ඕනේ. ඔන්න ඔය කරුණ ටික දීර්ඝ වශයෙන් කාල වේලාවක් නැහැ ගොඩාක් කියන්න. ගොඩාක් තිබුණාට පින්වතුනි කරුණු කාරණාවන් දීර්ඝ වශයෙන් විස්තර කරන්න මේ අවස්ථාව නෙමෙයි. එසා දැන් කල්පනා කරන මේ අය බොහෝම සද්ධාවෙන් යුතුව බණ ටිකක් මේ පැය භාගයක් වෙනි කාලයක් බන් ටිකක් ඇහුවා බොහෝම සද්ධාවෙන්. අම්මට ආශිර්වාද කරන්න, තාත්තට පින් දෙන්න, දුවා දරුවන්ට සෙත සාන්තිය ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන් පින්වතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පාඨශාලාචාර්ය ඒපුල් බණ්ඩාර පුතුණුවන්, ඒ වගේම පියන්ත කුමාර පුතුණුවන් ඇතුළු ඒ දුවා දරු පිරිස තමයි මෙහි දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඒ පැරඩයිස් සිටි කදිරාන මීගමු යන ලිපිනේ පදිංචී පින්වත් පිරිස මේ දායකත්වය අරගෙන තමන් යම්මට ආශිර්වාද නිසා සුභම සුභ උපන්දිනයක් අම්මට වේවා. ඒ වගේම අම්මා සතවර්ෂාදී කාලයක් ජීවත් වෙන්න මේ ආශිර්වාදයන් හේතු වාසනා වේවා. අම්මා ආශිර්වාද කරනවා මගේ දරුවෝ ටික මට මම වෙනුවෙන් මේ විදිහේ පින්කමක් කරා නේද කියලා අම්මාද සතුටු වෙනවා. දෑත් දෙකෙන් වැටෙන්නේ සතුටු කඳුළු. ඒක තමයි පින්වදින දරුවන්ට තියෙන සතුට. අම්මා සතුට වෙනවා කියන්නේ දරුවන්ට සතුටු නිසා අම්මට ආශිර්වාදයක් වේවා. ඒ වගේම මිය පල්ලෝගේ තමන්ගේ ස්වාමියා තමන්ගේ පියතුමාට ඒ ඊ ආර් හිම් බණ්ඩා උපාසක මහත්මයාට මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම පින් ගන්න බලාපොරොත්තු වෙන ඥාතීන්ටත් මේ පින් හේතු වාසනා වේවා. ඒ ඥාතීන්ව ප්‍රාර්ථනා කරන බෝධිගින් අමා මහ නිවන් සම්පත්තියම සැලසේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේම මේ සිදු කරගත් සිළුම් පින් මේ දුවා දරුවන් ඇතුළු තමන් කරන්නා වූ රැකී රස්සාවන් ආදී ඒ වගේම මේ හැම දෙයක්ම කර ගැනීමට සත්‍යයේ ධෛර්යය ලැබේවා. තුරුණුවන්ගේ ආශිර්වාද ලැබේවා. මේ මෑණියන් ඇතුළු ඔබ හැම දෙනාටම අපලෝපාදයන් නැතිවේවා. සිතක් සාන්තියක් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අවසානයේදී අමා මහ නිර්වාණ අවබෝධයේ පිණසම මේ කුසල් ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ නිසා සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ජුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ජුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ජුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි
හොඳයි එහෙමනම් අද දිනට නියමිත මෙම දායකත්ව ධර්ම දේශනා මාලාවේ අද දින දායකත්ව ධර්ම දේශනාවේ පින්බරව අවසානයකටයි ලක්වාසී ලෝවාසී ඔබ අප හැම දිනාම මෙලෙස එක්හසු වී සිටින්නේ වැඩමවව දාල දනගිරිගල රජ මහා විහාරාධිකාරී හපුගස්තැන්නේ සීල විමල අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාව මෙලෙස සිදු කරාට අද දවසේ දායකත්ව ධර්ම දේශනාව සඳහා බැති දායකත්වයේ ධර්මින් කටයුතු කරනු ලැබුවේ පැරඩයිස් සිටි කදිරාණ මීගමු ලිපිනෙහි පදිංචි පාඨශාලාචාර්ය උපුල් බණ්ඩාර පුතණුවන් සහ ප්‍රියන්ත කුමාර පුතණුවන් ඇතුළු දූදරු පිරිස විසින් අද දවසේ මෙම දායකත්ව ධර්ම දේශනාවේ අරමුණ ලෙස එම් බිසෝමණිකේ මහත්මියගේ 65 වන උපන්දිනයේ නිමිත්තෙන් දැනට මිය පරලොව ගොස් සිටින ඊ.ආර්. හීම් බණ්ඩා स्वामी पुरुषानंत पिंग अनुमोदन किरीम अद दवसे मेम दायकत्व धर्म देशनावे अरमुन लेस संधान करंट हेकियावति बिनवा अद दवसे मेम दायकत्व धर्म देशनाव संधा अदट समगंटाई मे सूदानम वन्ने इतमत्तेन गिलन विवेक बौद्ध रोहल निर्मात्रु सह दमसिसिल यूट्यूब रूप वाहिनी नालिकावे प्रधानी पूज्य मिकलावे नंदरत्न अपे पोडिहामुदुरन वहन्सेट निदुक निरोगी සුව ප්‍රාර්ථනා කරමින් බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළ දේවානම් පියතිස්ස මහරජතුමාණන් ඇතුළු හෙළ රජදරුවන්ටත් රට වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් දිවි කැප කර මිය ගිය රණවිරුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කිරීමත් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරන ඒ දායකාරකාදී ඔබ සැමටත් ධර්ම ශ්‍රවණය කර රටවාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදට සමු ගන්නම් ඔබට රටට ලෝකයට තෙරුවන් සරණයි ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සමජ මාතේ කලණ මිතුරා දම්සිසිල දායකත්ව ධර්ම දේශනා සඳහා ඔබට දායක විය හැකි රටවාසී ලෝකවාසී සදහැති ඔබත් ඔබේ දායකත්ව ධර්මදේශනාව වෙන් කරවා ගන්න විමසින් 0702626 0702537321 0702531342 අපගේ දම්සිසිල YouTube නාලිකාව අදම subscribe කරන්න පින්වත් ඔබට තෙරුවන් සරණයි।